ඊළඟට අපි බලමු ඇහෙන් දර්ශනය අරගෙන චුත වෙන තාලේ මේ මේක හරි පරිස්සමෙන් තේරුම් ගන්න මම ඩොට් ටිකක් දාගෙන යනවා එතෙන් පටන් ගන්න පේනවනේ මේවා නේද දැන් මේ ඇවිල්ලා මේ අපි නෝමල් එකේ දැන් අපි මේ විදිහට අපිට එදිනෙදා හම්බ වෙන්නා වූ සද්දත් එක්ක ගනුදෙනු කරනවා එදිනෙදා ඇහෙන පේන රූපත් එක්ක ගනුදෙනු කරනවා එදිනෙදා අපිට හම්බ වෙනා සුවඳ ගඳ ලැබෙන රස ස්පර්ශත් එක්ක ගනුදෙනු කරනවා එදිනෙදා අපි හිතන කියන දේවල් එක්ක අපි සිතුම් එක්ක ගනුදෙනු කරලා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ඕන අරමුණුත් එක්ක මේ ක්‍රියාවිවි ක්‍රියාත්මක වෙවි ඉන්නවාට කියනවා අපි ජීවත් වෙනවා කියලා. මේ තමයි මෙකැනිසම් එක. අපි බාහිර ලෝකේ වෙන වෙන වචන තමයි වට දාලා තියෙන්නේ. සමාජ කියයි, ಜಾති කියයි, දර්ශන කියයි, ඒ වේ දර්ශනට මොනෙක් නම් දාලා ඔදිටි ඉන්න. අපි මේ වගේ මුලා වෙලා තියෙන්නේ මේක දන්නේ නැති නිසා. දැන් මේ මරණාසන්න අවස්ථාවට වෙනකොට ඒ මරණාසන්න අවස්ථාවේදී යාට හම්බ වෙනවා මොකද්ද මොකක් හරි රූපයක් අපි හිතමු දැන් දැන් චක්කු ద్వාරක චිත්ත විති මේක මතක තියාගන්න මේක මොකද්ද මේ ඉන්නේ කුඩින් ලියලා තියෙන්නේ ප්‍රශ්න ඇසීම සපුරා ඒක හේතුව මේ එහෙම වුණත් එහෙම මේක යන්නේ නැහැ. මේක සැහැන බලයක් තියෙනවා මේවා. මේකේ බලපෑම මේක. දැන් මරණාසන්න අවස්ථාවේදී චිත්ත වීති යනවා. ඊට පස්සේ ඇහෙනවා, පේනවා, දකින ඔය දිලි ඉඳලා මැරෙන්න කිට්ටුව අපි හිතමු ලෙඩක් හැදලා කෙනෙක් අන්තරා වෙනවා කියලා. එයාට නැගිට ගන්න බෑ හරිතුම අවුරුදු 40ක වගේ කෙනෙක් වයසක අයම නෙවෙයි වයසක අය බොහොමත් නැරෙන්නේ දැන් අපි අවුරුදු 40ක කෙනෙක් ගම් එයා මොකක් කරලා ඩක් හැදලා දැන් ඔන්න මරණයටපත් වෙන්නේ කිව්වේ ඒ වගේ ඉන්න අවස්ථාවකදී පවුලේ නෑදෑයෝ ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා එක් කාස් කරගෙන එනවා ළඟ වඩමවාගෙන ඉන්නවා මේ කෙනාට පිරිත් දේශනා කරන්න. පිරිත් දේශනා කරන්න ඉක්රනද දැන් පිරිත් දේශනා කරනවා දැන් මේ ස්වාමීන් වහන්සේලා දිහා බලාගෙන ඉන්නවා. ඒ බලාගෙන ඉන්නකොට මෙයාට පේන්නේ මොනවද? අර ස්වාමීන් වහන්සේලා පේනවා වර්ණය. නේද? ඒ පාට එතකොට ඒ ස්වාමීන් වහන්සේලා දැర్శණය වෙනවා. එහෙම දැర్శණය වෙනකොට ඒ කෙනාගේ හිතේ වැඩ කරන්නේ මොනවද මේ හිතේ නෙවෙයි යන්නේ මොන මේ චක්කු ద్వාරික සිත් වීති යන ඒ බලාගෙන ඉන්නකොට දැන් මේ මේ දර්ශනය අරගෙන අවසානයේ මෙයාට අවසානම දැන් චිත්ත වීති ගිහිල්ලා 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 දැන් අවසානට යන චිත්ත වීතියට එන ආන්න ඒ චිත්ත වීතියද කියනවා මොකද්ද මරණයට ආසන්න චිත්ත වීතිය කියලා. ඊට ඉස්සෙල්ලාම නෙවෙයි. මරණේ සිද්ධ වීගෙන යන චිත්ත වීතිය තමයි මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ. ඒ ඉස්සෙල්ලාම ඒ ඉස්සෙල්ලා හැදි චිත්ත වීති වලට මරණාසන්න කියන්නේ නැහැ. ඒක තමයි ජීවත් වෙනවනේ. ගිහිලා 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 අවසානයේට හැදෙන චිත්ත වීතිය දෙනවා. ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් සිද්ධ වෙනවා. දැන් මේ මෙයාගේ අරමුණ මොකද්ද? ඔව් දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් කියලා. එතකොට දැන් ස්වාමීන් වහන්සේ නමක් දැන් මෙයාට දැర్శණය වෙනවා. දැන් මේ අප්‍රාණික දැන් මේ මේක තමයි අරමුණ. දැන් මේ අරමුණ ඇදලා ඉන්නකොට අවසානයේට සිද්ධ වෙන දැන් චිත්ත වීදී යනවා.
අවසානයේ සිද්ධ වෙන චිත්ත වීති මේක කියලා හිතමු මේක තමයි මේ දිග ඇරලා තියන්නේ මේකේ පළවෙනි එක මොකද්ද භවංග භවංග මේක මම බයන්න විතරක් ලිව්වා එතන භවංග චිත්ත වීති භවංග චිත්ත වීති නෙවෙයි භවංග චිත්ත දැන් මෙතනින් ඊට පස්සේ මේ භවංගය මේ මේ කෙනාට අවසානයේ යනට භවංගය ඊට පස්සේ මේ භවංගය හෙලවෙනවා ඒකට කියනවා මොකද්ද භවංග චලනය කියලා ඊළඟට භවංගෙ බෙදෙනවා ඒකට කියනවා මොකද්ද උපච්ඡේදිනේ වෙනවා කියලා කියනවා භවංග චලන භවංග උපච්ඡේදය අපි දාමු ඡේ කියලා මෙන්න ඡේදිනේ වෙනකොට භවංගය භවංග චලන භවංග උපච්ඡේදය ඊට පස්සේ මෙයාගේ ඇහැ හරහා යන හින්දා ඒකට කියනවා පංචද්වාරාවචන මම පයන්න දානවා පංචද්වාරාවචනේ කියන්නේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් පැත්තට හැරෙනාට ඒකට කියනවා පංචද්වාරික සිත කියලා මේක පංචද්වාරයට හැදෙනවා ඊට පස්සේ හැදෙනවා මොකද්ද චක්කු විඥාන ඔන්න දැන් මේ භවංගයේ දිගට ආපු භවංගයේ තිබිච්ච භවංගයේ දිගට ආපු හිත දැන් ඔන්න මේ 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 ස්වාමීන් වහන්සේගේ පැත්තට හැරිලා අවසානයේට චිත්ත වීතිය වැඩ කරන්නට භවංග චලණය වෙලා උපච්ඡේද වෙනවා දැන් මේ ආයෙත් මේ අවසානයේට මේ චිත් මේ රූපය බලන්න හිත හැරිලා යනවා චක්කු විඥාණය ඊට පස්සේ සම්පටිච්ඡන සම්පටිච්ඡන සිත ඊට පස්සේ සම්තිරණ සිත ඊට පස්සේ සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ඒ කියන්නේ තීරණය කරන්නව සිත වොත්තපනේ ඊට පස්සේ කියනවා ජවන් යනවා කීයද එකයි දෙකයි තුනයි හතරයි පහයි තව ඡේසේ කීයක් ඉතිරියද හතරයි දෙකයි තුනයි හතරයි දැන් මේ කිනාගේ හිත අවසානයේටම මේ වැඩ කරන තැන දැන් භවංගයක් ආවා භවංගේ චලනය වුණා ඡේදනය වුණා පංචද්වාරාවජනය වුණා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිර්ණ වෝත්තපන ජවන් 1 2 3 4 5 ඊට පස්සේ මෙතන වෙනවා මොකද්ද චුතිය මෙතනෙන් පස්සේ දැන් මේ ටික නැතිලා යනවා එතකොට ඊළඟට සිද්ධ වෙනවා මොකද්ද මෙතන මේ හැරිට යන උට මේක හරි පරිසමයක ප්‍රතිසන්දි අවස්ථාව චුතිය ප්‍රතිසන්දි ඊට පස්සේ භවංග මෙන්න මෙතන තමයි හැප්පෙන තැන මෙන්න මෙතන තමයි හැප්පෙන තැන මේ බලන්න මෙතනත් භවංග කියලා තියෙනවා මෙතනත් තියෙන භවංග කියලා දේරුවන් මේ විදිහට ගිහිල්ලා භවංගය භවංග චලනේ ඡේදනේ පංචද්වාරාවර්ධනේ චක්කු විඤ්ඤාණ සම්පටිච්ඡන සම්තිර්ණ වොත්තපන ජවන 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 ගිහිල්ලා ජවනේ ඉවර වෙච්ච ගමන් මෙයා චුත වෙයි චුත වෙලා මෙතනින් එහාට මෙයා මේ ජීවිතයේ නෙවෙයි මෙයාගේ හිත ඊළඟ එකේ පළවෙනි එක තේරුණා චිත්ත වීතියක තමයි මේ මරණය සිද්ධ වෙන්නේ මේක චුතිය මේක ප්‍රතිසංවේදී මෙන්න මේ 14ට යනකල් මේ හැටියට මේ භවයටයි මෙතනින් එහාට හැදි වෙන දේවල් ඔක්කොම එහාටයි මෙයා මේ බලාගෙන ඉන්නේ ඉඳිල්ල මේ සිද්ධිය වෙන්නේ කොයි හරියට යනකල්ද
මෙතෙන් යන කල් විතරයි මෙතනින් එහාට යා මෙයාට බලන්න මේ ඇහැ නැහැ තේරුණා ඊට පස්සේ මෙයාට මෙතනින් එහාට බලන්න අලුත් හැක් හැදෙන්න ඕන දැන් වැටුණා ප්‍රශ්නේ ප්‍රශ්නයක් ආවොත් ඒක ඔන්න ඒක විදිහකට මැරෙන තාලයක් තේරුණා